අයිබෝන් කියලා පිළිගන්න ඔබ හැම කෙනෙක්ම නැවතත් ප්‍රතිඋත්තර වේදියා සාකච්ඡා වෙතට. ඔබ අපේ සාකච්ඡාවන් සමග මුල් කාලින රැඳීලා කෙනෙක් නම් ඔබ දන්නවා අපි මුලදී කතා කරා යෙහෝවා සාක්ෂිකාරයන් පිළිබඳව එක වීඩියෝ එක. ඉතින් ඒ වගේ වීඩියෝවක් තමයි අද දවසෙත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මූමන්වරු පිළිබඳව. කවුද මේ මූමන්වරු කියන්නේ? එයාලා කොයි කාලේද ආරම්භ වුණේ? ඒ වගේම මොනවාද මෙයාලා කියන්නේ? මෙයාලට කොහොමද අපි දෙවියන් වහන්සේගේ වචනය තුලින් උත්තර දෙන්න යන්නේ? මේ හැම දෙයක්ම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න අපේ වීඩියෝ එක අවසාන වෙන තෙක්. හොඳයි රමේෂ්, මූමන්වරු පිළිබඳ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් රමේෂ්, මේ මූමන්වරුන්ගේ ආරම්භය කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් දමිත්, බොහොම ස්තුතියි. අපි කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ කතිකාවත මෙසේ නිවැරදි ආකාරයෙන් කරගෙන යන්නට. අපි මූමන්වරු සමග කළා වූ යම් සාකච්ඡාවක හඬපටයක් අපි මුදා හැරියා. ඒකට බොහෝ ප්‍රතිචාර තිබුණා. ඉන්දික තොටවත්ත සහෝදරයත් ඒ සම්බන්ධව කතා කරලා තිබුණා. ඉතින් ඔබ යම් ආකාර අවබෝධයක් ඒ හඬපටය තුලින් ලබා ගත්තා කියලා අපි විශ්වාස කරනවා. බොහෝ අය WhatsApp හරහා ඔබ සම්බන්ධ වුණා, අපිට ස්තුති කළා, මේ කරන දේවල් ගැන ඔබේ අදහස් දැක්වුවා. ඒ හැම දේ සම්බන්ධම ඔබට ස්තුතිවන්ත වෙනවා. දමිත්, මූමන්වරු ගැන කතා කිරීමට ප්‍රථමයෙන් මා දෙයක් සඳහන් කළ යුතුයි. මම සමලිංගික මේ චර්යාවන් පිළිබඳව යම් වීඩියෝ එකක් කළා. ඉතින් ඒක බොහෝ දුරට කතෝලික අපේ සහෝදර සහෝදරියන් විශ්වාස කරන්නා වූ, ඔවුන් ගරු කරන්නා වූ පාප් වහන්සේ හා සම්බන්ධව තමයි මේ කතිකාවත ගියේ. පසුව බොහෝ කතෝලික සහෝදර සහෝදරයන් විශේෂයෙන් Facebook එක හරහා මාත් එක්ක සම්බන්ධ වෙලා ඒ වීඩියෝ එක සම්බන්ධව ඔවුන් ගොඩක් අගය කරලා, පසුව ඒ හැම කතෝලික සහෝදර සහෝදරියෙක්ම කියපු දෙයක් තමයි පාප්තුමා ඒ සම්බන්ධව එවැනි ආකාරයක ප්‍රකාශනයක් සිදු කළේ නෑ. නමුත් මේ මාධ්‍ය BBC මාධ්‍ය ABC මේ වගේ මාධ්‍ය තමයි මේක විකෘති කරලා දැම්මේ කියලා. නමුත් මෙය කීවා හෝ නොකීවා හෝ එතුමා පාප් වහන්සේ මේ දේ නිවැරදි කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව එතුමා ඒ කළ දේ අගේ කොට සලකන්න ඕන. මොකද ක්‍රිස්තියන් ඩොක්ටරින් එක සම්බන්ධව එතුමා කතා කරලා තියෙනවා. ඉතින් ඔබ ගියොත් වැටිකන් ඒ වතිකානුවට අදාළ වෙබ්සයිට් එකට ඔබට කියවන්නට පුළුවන් එය නිවැරදි කරලා තියෙනවා. නමුත් අපි සමලිංගික මේ චර්යාව ගැන යම් ආකාරයෙන් කතා බහ කරන්නට අපිට හැකියාව ලැබුණා ඒ තුලින්. ඒ වගේම අපි ඉදිරියේදී කතෝලික ධර්මය, ඒ වගේම කිතුරු ධර්මය, කතෝලික කවුද, ක්‍රිස්තියානි කවුද, අපි වෙනස්ද, කඩාගෙන ඇවිල්ලාද, දැන් බොහෝ මේ අදහස් තියෙනවානේ. අපි එකම දෙවියන් වහන්සේගේ දරුවෝද? මේ හැම දේ සම්බන්ධව ඉදිරියේදී අපි කතා කරන්නට යනවා. ඉතින් අපි සම්බන්ධ වෙලා සිටිමු. අපිට ගොඩාක් මාතෘකාවන් තියෙනවා කතා කරන්න. ඉදිරියේදී අපි සම්බන්ධව අපිට කාලය ලැබෙන ආකාරයෙන් ඔබ වෙතට ගේමට අපි බලාපොරොත්තු වෙනවා. අප සමග රැඳී සිටින්න. ඉතින් මූමන් වරුන්ගේ ආරම්භය ගැන කතා කරද්දී ඉතාමත් වැදගත් දෙයක් තමයි අපි අද හඳුනාගෙන තිබෙනවා. මේ ලෝකේ ඉතාමත් වේගෙන් වර්ධනය වෙන්නා වූ ව්‍යාජ ධර්මයක් විදිහට, කල්ට් එකක් විදිහට තියෙන මේ ව්‍යාජ ධර්මයක් තමයි මූමන් ධර්මය කියන්නේ. මොවුන් කිතුණුවන්සේ ඉතාමත් සූක්ෂම ලෙස මේ සමාජයේ පෙනී සිටිනවා. සමහර වෙලාවට මම, මට නිවාඩුවක් තියෙන වෙලාවට මම කරන්නේ මේ ක්‍රිස්තියානි වෙබ්සයිට්ස් වල, නැත්නම් මේ සමාජ වෙබ් අඩවිවල, මේ Facebook groups වල මම සැරිසරන එක තමයි කරන්නේ. ඒ ඉන්ටර්නැෂනල් ඒ ප්ලාට්ෆෝම්ස් වල මේ මම සැරිසරන වෙලාවේදී දකින්න එක දෙයක් තියෙනවා. මේ මූමන්වරු හරි අපි කියනවා මේ ටැක්ටික්ස් පාවිච්චි කරනවා. එයාලා බයිබලීය ප්‍රශ්නයක් අහනවා. මේ ඒ වගේ ගෲප් එකකින් අපේ කිතුණුවන් දන්නේ නැහැ මේ කවුද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. ඔවුන් උත්තර දෙනවා. ඊට පස්සේ බයිබල් පාඩමක් අවශ්‍යයි ඉන්නවද මේ වෙන්නේ දේවල්, මේ කිතුණු
අය සැරිසැරන ස්ථානවල වුන් මෙවැනි ප්‍රශ්න අහලා පසුව ඔවුන් සමග සාකච්ඡාවට එනවා. ඉතින් පසුගිය කාලෙදි මම ඇමරිකාවෙන්, ඉතාලියෙන්, ඒ වගේම ඉන්දියාවෙන් මේ අය සම්බන්ධ කරගෙන මෙවැනි සංවාද මම කෙරුවා. නමුත් දුකකට වගේ ඉතින් ඔබ ඇසුවව සංවාදයේ මෙන්ම තමයි මේ සංවාදත් ඔවුන්ට බොහෝ දේට පිළිතුරු නෑ. මොවුන් හඳුනන්නේ මොමන්වරු කියලා. ඔබ දන්නවා ලංකාවේ බොහෝ වෙලාවකට අපි දකින දේ තමයි බයිසිකල් වල නේද? සමහර විට වෙන ජාතිකයන් වෙන්නට පුළුවන්, ශ්‍රී ලාංකිකයන් වෙන්නට පුළුවන්. දෙන්න දෙන්න වුන් යනවා මේ සුදු සෙට් එකක් ඇඳගෙන ඉතාමත් විනීතව නේද බයිසිකල් වල යනවා. බැජ් එකක්, කළු පාට බැජ් එකක් එයාලගේ නම තියෙනවා, ඔබට හඳුනා ගන්නට පුළුවන්. ඒ අය තමයි මොමන්වරු. ඉතින් දමිත් සහෝදරයා කියන්නේ උන්ට මූමන්වරු කියලා. ඔව්, මූමන්වරු කියලා තමයි කියන්නේ. නමුත් දමිත් සහෝදරයාට පොඩ්ඩක් කාලයක් තිස්සේ මූමන්වරුම කියලා මේ මම දමිත් සහෝදරයාට කිව්වා මූමන්වරු මූමන්වරු කියලා. නමුත් ඔහු කියන්නේම මූමන්වරු කියලා. ඉතින් මූමන්වරු කිව්වට ප්‍රශ්න නැහැ. නමුත් මොවුන් හඳුන්වා දෙන්නේ මොමන්වරු කියලා. නිව්යෝක්, ඇමරිකාවේ නිව්යෝක් නගරය ආශ්‍රිතව තමයි 1820 වෙනි කාලයකදී ජෝසප් ස්මිත් ජූනියර් කියන පුද්ගලයා තමයි මේ ආරම්භ වන්නේ. මොහුගේ කතාව අහපුවාම මේ හරි හැඟීම් බරයි. තේරෙනවද? හරි හැඟීම් බරයි. ඔබ මා සමග සංවාදයේ යෙදුනා වූ ඒ ශ්‍රී ලාංකිකයන් ගැන ඔබ අවධානය, ඔවුන්ගේ තර්කණවලට ඔබ අවධානය යොමු කරුවොත් ඔබ දන්නවා ඉතාමත් හැඟීම් බරව තමයි ඔවුන් කතා කරන්නේ. මොමන් වරුන්ගේ ප්‍රධාන ලක්ෂණයක්, ඔබ ඉස්සරහට තව අපි මේ ගැන කතා කරද්දී ඔබ තීරුම් ගනි, මොවුන් හැඟීම බේස් කරගෙන තමයි, හැඟීම මේ ෆීලිං ඔරියන්ටඩ් නැත්නම් ඉමෝෂන් බේස්ඩ් තමයි මෙයාලගේ මේ මුළු ධර්මයම රඳා පවතින්නේ. ඉතින් ජෝසප් ස්මිත් ජූනියර් ඔවුන් කියන විදිහට ඔවුන්ගේ මොමන් ග්‍රන්ථේ පවතින විදිහට ඔහු ඉතාමත් ප්‍රශ්නවලින් ගියා. කිතුනු සමාජය ගැන බොහෝ කලකිරීමකින් ගියා නේද? කලකිරීමකින් ගිහිල්ලා ඔහු සභාවන්, ඩිනොමිනේෂන්ස් මේවා සම්බන්ධව ගොඩාක් කලකිරිලා මොහු හැඟීම් බරව ඉන්න වෙලාවේදී අන්න මොහු දර්ශනයක් දකිනවා. දැන් මේ සම්බන්ධව ඉන් ඩීටේල් කතා කරන්නට මේ කාලය මදි. අපි පුළුවන් වුණොත් ඉස්සරහට අපි ඉන් ඩීටේල් මේ අපි ඉතාමත් විස්තරාත්මකව මේ ගැන කතා කරමු. ඉතින් මේ දර්ශනය තුළින් මේක ගොඩාක් ඉස්ලාම් ධර්මයට ළඟයි. ඉස්ලාම් ධර්මය ගැන ඔබ හැදෑරීමක් කරලා තියෙනවා නම් ඔබ මේක ඉතාමත් පැහැදිලිව හඳුනා ගන්නවා. ඉස්ලාම් ධර්මයට බොහෝසේ ළඟයි. නමුත් මම විශ්වාස කරන පෞද්ගලික දෙයක් තමයි ඉස්ලාම් ධර්මය කියන්නේ මොමන් ධර්මය වගේම බරපතල වංචාවක්, රැවටීමක් ඉතිහාසය වෙලා තියෙන. මේ ඉස්ලාම් ගැන මම මේ මුස්ලිම් වරුන් ගැන මම වෙනම කතා කරනවා ඉදිරි කාලයේදී. නමුත් මම ගොඩාක් ගරු කරන මිනිස්සු කොටාසයක්, මට වෙන ඔවුන් ගැන මේ ප්‍රෙජුඩිස් නෑ. මේ ඔවුන් ගැන ඔවුන් හෙලා දකින්න එහෙම මේ උණ රෝග මට වැළඳිලා නෑ. නමුත් කිතුනුවන්ව බොහෝ විට විවේචනය කරන අය අතරේ ඔබ බැලුවොත් මුස්ලිම් ආගමේ ඉස්ලාම් ධර්මය අදහන අය මුල් පෙළේ සිටිනවා. ඔවුන්ගේ ප්‍රොපේතවරයා නැත්නම් ඔවුන් කියන නබීතුමා, මොහමද් නබීතුමා, ඔහුට කොහොමද මේ රෙවලේෂන්ස් හම්බෙන්නේ කියලා ඔබ අධ්‍යයනය කරලා බැලුවොත් ඔහු ඇත්තටම ඔහු සියදිවි නසා ගන්න තැනට ඔහු එනවා. වෙලාවකදී ඔහු ගොඩක් මේ කන්ෆියුෂන් තුලින් යන ඔහු පොරබදින අවස්ථාවක් තියෙනවා. මම ඉස්සරහට ඒක කතා කරන්න මේවා තුලින් ගිහිල්ලා අවසානේ නේද මේ ඔහුට උදව් අවශ්‍ය වෙනවා. මේ මොකක්ද සිදුනේ කියලා මේ පැහැදිලිව කියන්නේ නේද? ඔහුගේ බිරිඳ තමයි නේද කියන්නේ. සමහරට මේ දිව්‍යන වාසුවට කතා කරන ඇති, අල්ලා කතා කරන ඇති නේද? ඒ වගේම තමයි දැන් මේ ඇවිල්ලා ඔබ මේ මොමන්ට්ස් වරුන් ගැන ඔබ බැලුවොත් ජෝසප් ස්මිත් තත් එවැනි දෙයක් තමයි වුණේ. ඔහු කලකිරිලා නේද අර දුකින් ඉන්න වෙලාවේදී නේද දර්ශනයක් දකිනවා. මේ දර්ශනයේදී ඒ දකින දර්ශනය තුලින් ඔහු දකින ඒ දූතයන් ඒ තුල ඔවුන් මඟ පෙන්නනවා ගෝල්ඩ් ප්ලේට්ස් රන් පුවරු. දැන් මේ
මොමන් ධර්මය ලියවිලා තිබුණේ මොකේද මේ මොමන් ග්‍රන්ථය ලියවිලා තිබුණේ රන් පුවරුවල තේරණේද අදටත් ඒ රන් පුවරුනේ හරියට මේ ඉස්ලාම් ධර්මයේ කියනවානේ මේ කුරාණය කියන්නේ ඒක සදාතනිකයි ඇති වුණෙත් නැහැ කවුරුත් හැදුවෙත් නැහැ ඒක සදාකාලිකයි අවසාන කාලයේදී මේ සුදු පාට මනුෂ්‍යෙක් විදියට කුරාණේ එන්න යනවා මුස්ලිම් අයගේ මේ වෙනුවෙන් කතා කරන්නට මම ඉස්සරහට ඒවා අපි කතා කරමු දැන් මේ දෙකම කතා කරගෙන යන්නට කිව්වොත් නමුත් දෙක හරි හරි සමානයි නමුත් මේ දෙකම කතා කරන්නට සංසන්දනය කරන්නට මට කාලයක් නැහැ නමුත් පසුව අපි මේ කුරාණය බයිබලය ඒ වගේම ප්‍රොපර්ට් මොහමඩ් තුමා ඒ වගේම ඊසා ජේසුස් වහන්සේ මේ සම්බන්ධව අපි ඉතාමත් මේ හොඳ සාකච්ඡාවක් අපි කරන්නට යනවා නමුත් අපි බලමු ඉතින් මේ ගෝල් ප්ලේට්ස් වල ලියලා තිබුණා මේ දෙවියන් වහන්සේට අලුත් දෙයක් තේරෙනේද මේ සභාව නැවත රිෆෝමේෂන් එකට වුන් කියන්නේ රෙස්ටොරේෂන් කියලා සභාව ගොඩක් කරප්ටඩ් දූෂිතයි ගොඩාක් දුකින් ඉන්න වෙලාවදී මෙන්න දේව දූතෙක් ඇවිල්ලා නේද පෙන්නනවා දර්ශනයකින් මේ රන් පුරුවගයක් තියලා ඒ රන් පුරුව වල තියෙන භාෂාව පරිවර්තනය කිරීමේ හැකියාව ජෝසප් ස්මිත් එනවා දැන් ජෝසප් ස්මිත් ගැන අපි කතා කරද්දී ඔහුට විශේෂ හැකියාවක් දෙනවා ඔබ අමතක කරන්නට එපා මම එතනින් තමයි මේ අර සාකච්ඡාවේදීත් මම ඇත්තටම ඒ දෙන්නව හිර කෙරුවේ මේ ඒක ඒක ඇත්ත කතාවක් ඔබ ඔබ අහගෙන හිටියා නම් ඒ කතාව ඔබ ඒකට අහුම් කඳුන්නේ නැත්තම් මේ ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ තියෙනවා මේ ලින්ක් එක ඔබ ගිහිල්ලා සම්පූර්ණ සාකච්ඡාවට ඔබ අහුම් කම් දෙන්න. ඉතින් මේ ගොඩක් කතා කරන්නට පුළුවන් දමිත් මේ රත්තරම් පූර්වවල තිබුණ දේවල් ඔහු පරිවර්තනය කරනවා ඊට පස්සේ තමයි මේ Book of Mormon ශ්‍රී ලංකාවේ මටත් මම ඕ ලෙවල් කාලේදී ඕ ලෙවල් කරන කාලේ වෙන්නට ඕන මේ ඇමරිකාවේ මිකිනි කියලා පුද්ගලයෙක් ඒ වගේම ශ්‍රී ලාංකීය ජාතිකයෙක් මොවුනාව තව ඇමරිකානුවන් බොහොම බොහෝ කොටසක් ආවා අපේ ගෙදර තර්ක කරන්න සාකච්ඡා කරන්න ඉතින් මට තාමත් මතකයි ඔවුන් එක විවාද කරනවා දමිත් මට ඔවුන් කරන්නට කිව්වා යාඥාවක් මේ ඇස්වසාගෙන මිකිනි ඔහුගේ නම මිකිනි ඔහු තමයි කිව්වේ මොකද මම ඒ කාලේ ගොඩක් මේ ඉංග්‍රීසි භාෂාවට ඇල්මක් තිබුණා මට ඕන වුණේ ඇත්තටම මගේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරගන්නට ඒ අතර මට ගොඩක් මේ ව්‍යාජ ධර්ම සම්බන්ධව මේ ලැදියාවක් එදා ඉඳලා තිබුණා ඉතින් මම ඒ සම්බන්ධව දැනගන්නට වුණා මගේ ප්‍රධාන අරමුණ උනේ මගේ මේ ඉංග්‍රීසි භාෂාව ඔවුන් සමග කතා කරලා මේ වර්ධනය කරගන්න ඔවුන් ඔවුන්ට ඒක තේරුන්නේ නැහැ ඔවුන් හැමදාම මේ ඇමරිකන් ජාතිකයන් එන්නට ගත්තා ඉතින් මම ඔවුන් සමග වාද කිරුවා කතා කිරුවා එක වතාවකදී දමිත් ඔවුන් මට කිව්වා මේ යාඥාවක් කරන්නට කියලා ඔවුන් කිව්වා මෙන්න මෙහෙම ලෝඩ් ස්වාමිනී I believe මම විශ්වාස කරනවා The Book of Mormon is the true book මම විශ්වාස කරනවා මොකද මොමන්ගේ ග්‍රන්ථේ තමයි ස්වාමිනී හරිම ග්‍රන්ථය ඒ කියන්නේ මම අවබෝධයෙන් ඉන්නවා කියලා මම මොනවද දන්නවද කෙරුවේ මට ඔහු කියන යාඥාව රිපීට් කරන්න කියලා තමයි කිව්වේ රිපීට් කරන්න කියන වෙලාවදී මං කිව්වා ඕකේ අපි කරමු කියලා ඔහු කියද්දි මං කිව්වා ස්වාමිනී අර අර මොමන්ගේ ග්‍රන්ථය තමයි හොඳම ග්‍රන්ථය කියන තැනට මම ඒක ඔහු කියන එක රිපීට් කරනවා වෙනුවට මම මෙහෙම යාඥා කෙරුවා ලෝඩ් යූ නො whether the book of mormon is right or wrong ඔහුට ගොඩක් තරහා ගියා වෙලාවේදී තරහා කියලා ඇහුවා මේ ඇයි කියන්නේ නැත්තේ ඔයා මේ book of mormon හරි කියලා යාඥා කරන්නේ නැත්තේ මං කිව්වා මට මේ වෙන ට්‍රැෆික් මේ යක්ෂයාගේ දේවල් මගේ ඔළුවට මට දාගන්නට අවශ්‍ය නැහැ නිකන් බොරු දේවල් මම ප්‍රකාශ කරලා නේද අනවශ්‍ය දේවල් කියලා මට අනවශ්‍ය ට්‍රැෆික් වලට ගොදුරු වෙන්නට අවශ්‍ය නැහැ තව දෙයක් තමයි මම විශ්වාස කරන්නේ නැහැ මම කරන්නේ හරි යාඥාව ස්වාමිනී ඔබ දන්නවා මොමන්වරු හරිද මේ මොමන් මේ ග්‍රන්ථය හරිද ඇද්ද කියලා ඒ කාලේ මට තිබුණ දැනුම අනුව පසුව වුන් මම හිටපු ප්‍රදේශෙම යන්නට වුණා වුන් ඇත්තටම පළවා හැරියා හරි දමිත් ජෙහොවා විට්නස් වගේම මෙයාලා කාලෙන් කාලයට පොඩ පොඩ මේ අප්ඩේට් වෙනවා ඉතින් මුල් කාලේදී ඔබ බැලුවොත් මොමන්වරු ක්‍රිස්තියානි අයට මෙච්චර ආදරය කිරුවේ නැහැ ලැබුණේ නැහැ ඇන්ටයි ක්‍රිස්තියන් මේ කිතුණු විරෝධී විදියට තමයි හිටියේ එන්නට එන්නට දැන් ඔබ බැලුවොත් කිතුණුවන්ට ඕන් පුදුම ආදරයක් තියෙන ඔබ ඔබ දකින්න ඇති මේ මගේ සාකච්ඡාවේදී ඉස්සරහට මම අප්ලෝඩ් කරන්න යනවා මේ
මම ඇමරිකාවේ වගේම ඉතාලියේ වගේම ඉන්දියාවේ අයත් එක්ක කළා වූ සාකච්ඡාව ඒක ඉංග්‍රීසි භාෂාවෙන් යන නිසා මට සිංහල පරිවර්තනයක් එක්ක ඒක කරන්නට ඕන එතකොට ඒකට තව කාලයක් අවශ්‍යයි ඒ නිසා මං යම් කාලයක් අරගෙන ඒකත් ඔබගේ දැනුම සඳහා මම අනිවාර්යෙන් මේ channel එකට දාන්නම් එතකොට දමිත් මේ gold මේ run පුරු තියෙන්නේ ancient egypt මේ මේ ආදි ඊජිප්තු භාෂාවලින් තමයි ඉතින් මෙයාට ඒ සම්බන්ධ මට තේරෙන්නේ නැහැ ඉදි වෙනවාන්සේ ආදි ඊජිප්තු භාෂාවලින් මේ මේ මේක මොමන් මේ තුමාට දුන්නේ කියලා දැන් ඔබ ඔබ බැලුවොත් ඉස්ලාම් ධර්මෙත් ඕන් විශ්වාස කරන්නේ මේක මහා බොරුවක් මම ඉස්සරහට ඔප්පු කරන්න මට කාලය හම්බුනොත් මහා බොරුවක් මේ ඕන් විශ්වාස කරන්නේ මම ගොඩාක් අනුකම්පා කරන දෙගොල්ලක් ඉන්නවා මම ආදරය කරන ඒ වගේම අනුකම්පා කරන මේ කොට්ටාස දෙකක් ඉන්නවා මුස්ලිම් භක්තිකයන් සහ මොමන් භක්තිකයන් මොවුන්ගේ වංචාව සහ මුලාව කොච්චර දුරටද කියනවනම් ඉස්සරහට ඔබට බලා ගන්නට පුළුවන් අපි කතා කරන්නට යනවා මේ ඔවුන්ට තියෙන ආදරය තුලින් තමයි අපි ඒව කරන්නේ මේ ඔවුන්ගේ ආගම විවේචනය කරන්නටවත් නමුත් ඔවුන්ගේ ඇස් ඇරලා දෙන්නේ ඔවුන් හැම වෙලාවෙම කියනවා මේ ජීසස් කියන්නේ තවත් one of those prophets මේ මේ ජීසස් වහන්සේ තේ ප්‍රොෆට් කෙනෙක් විතරයි මේ ප්‍රොෆට් මේ මුහම්මද් ඉස් ද ලාස්ට් නේ ද ෆයිනල් ප්‍රොෆට් කියලා කියනවා මේ එතකොට කුරානයේ තමයි යාලගේ භාෂාවේ අරබික් භාෂාවේ ග්‍රැමර් ඔක්කොම ආරම්භ වුණ මූල ආශ්‍රය ඔවුන් ඔවුන් විශ්වාස කරන විදිහට භාෂාවේ මූල ආශ්‍රය නමුත් මේ සියල්ල මේ මේ ව්‍යාජ ආකල්ප අපි ඉස්සරහට කතා කරමු අපිට වෙලාව තිබුණොත් ඒ වගේම තමයි මේ මේ මොවුනුත් විශ්වාස කරුවේ গোল্ডන් මේ ප්ලේට්ස් හම්බුනම ඒක තිබුණේ වෙන භාෂාවකින් ඒක පරිවර්තනය කිරීමේ හැකියාව ජෝසප් ස්මිත් තිබුණා කියලා. ඉතින් දමිත් ආරම්භය ගැන කියනවනම් මේක ඉතාමත් කෙටියෙන් මම කිව්වේ මේ ඉතාමත් කෙටියෙන් කියනවනම් මෙසේ තමයි නිව්යෝක් මූලාශ්‍ර කොටගෙන මේ ආරම්භුනේ මොවුන් අවසාන කාලේ මොවුන් විශ්වාස කරනවා සෑම මිනිසෙක්ම මේ මොමන් වරුන් සාමයේ දිව්‍යන වහන්සේගේ ජනතාව නිව්යෝක් වල තමයි එකතු වෙන්නේ කියලා මේ ඉස්සරහට අපි වගේ කතා කරමු. බොහොම ස්තුතියි රමේෂ්. ඉතින් අපිට ඊළඟ ප්‍රශ්නය තියෙනවා මේ මොමන් වරුන්ගේ අද වර්තමාන තත්ත්වය වුන් මොනවාද කරන්නේ කොයි ආකාරයෙන්ද උන්ගේ වර්ධනය කොහොමද මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් දමිත් මම විශ්වාස කරන හැඳින්වීමෙදි මම කතා කරා මේ වර්තමාන තත්ත්වයේ තත්ත්ව ගැනත් ඉතින් මේ මම කිව්වා වගේ වුන් ගොඩක් මේ ක්‍රියාශීලීව නේද ඇක්ටිව් තමයි ඉන්නේ වුන් ගොඩක් මේ භාෂාවන් ඉගෙන ගන්නට ඔබ YouTube වගේ සමාජ මේ මාධ්‍යවලට කියලා ඔබ බැලුවොත් මේ මොමනුරුන්ගේ මේ භාෂා ඉගෙන ගැනීම හැකියාව සහ වුන් ලොකු කැපකිරීමක් කරනවා මේ කිතුණුවන්ව හරව ගන්නට ඒ වගේම Facebook හරහා නේද වුන් මිෂනාරි වරුන් බොහෝ ස්ථානවලට යනවා දැන් මිෂනාරි වරුන්ව තෝරන්නේ වුන් නෙමෙයි තීරණය කරන්නේ මේ උන් කොහෙද යන්නේ කියලා උන්ගේ ඉහළ නායකින් තමා යාඥා කරලා තීරණය කරන්නේ. එතකොට උන් යවන තැනකට මොවුන් යන්නට ඕන අවුරුදු දෙකක සේවා කාලයක් සඳහා. ඉතින් උන් මේ අවුරුදු දෙකක සේවා කාලෙක ඉතාම කැපවීමෙන් අවංකව මොකද උන්ට මේ ක්‍රෙඩිට් දැන් අපි විශ්වාස කරන්නේ සල්වේෂන් බයි ග්‍රේස්. සෝලා ග්‍රේෂියා. සෝලා ග්‍රේෂියා. සෝලා ස්ක්‍රිප්චුර. සෝලා ග්‍රේෂියා දැන් රිෆෝර්මේෂන් එකේදී අපි දන්නවා මේ අපි ඔක්කොම එනවා එකඟතාවයකට සල්වේෂන් බයි ග්‍රේස් ගැලවීමෙන් අපිට පැමිණෙන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය තුලින් පමණයි. නමුත් මේ අය ගැලවීම මේ අර්න් කරගන්න උපයා ගන්න මේ ක්‍රියාදාමයක තමයි මොවුන් සිටින්නේ. ඒක ඉතාමත් පැහැදිලි. ඒ වගේම දමිත් මං කිව්වා වගේ මේ ක්‍රිස්තියානියව අල්ල ගන්නට ඉතාමත් මේ මේ හැංගීම්බර ක්‍රියාදාමයක් අරගෙන යනවා මේ මේ උන් උත්තර දෙන වෙලාවෙදී මට ගොඩක් මේ බෝරින් මේ මොමන්සුරුන් එක තර්ක කරන්නට මම ගොඩක් ආසයි මේ ජෙහෝවා විට්නස් අය සමග තර්ක කරන්නට. මොකද මොමන්සුරුන් එක තර්ක කරද්දී උන් තර්කානුකූල නැහැ බොහෝ වෙලාවට. උන් හැංගීම ඉමෝෂන් බේස් තමයි අර උන් බොහෝ දේ දන්නෙත් නැහැ උන්ගේ ස්වභාවය උගන්නන දේවල්. මේ තමයි උන්ගේ වර්තමාන තත්ත්වය. තින උන් බොහෝ ස්ථානවලට ගිහිල්ලා මේ ඉතාමත් කැපවීමෙන් උන්ගේ තියෙන හෙල්ත් කෝඩ් එක මේ සෞඛ්‍ය සම්පන්නව ඉඳලා උන් දෙවියන් වහන්සේ විනුවෙන් කියලා හිතාගෙන දොරින් දොරට ගිහිල්ලා මේ මේ
ඔවුන්ගේ මේ මොමන් ග්‍රන්ථය සම්බන්ධව මිනිසුන්ට කියනවා. ඉතින් ඇමරිකාවේ එක බිස්නස් මොනවාද මේ ව්‍යාපාරිකයෙකුට හොඳ අදහසක් එනවා. දොරින් දොරට ගිහිල්ලා අද හොඳට මේ මේ මාකටිං කරන්නට මිනිස්සු ඇත්තටම නැහැ. වර්තමානයේ ඔය ලංකාවේ තියෙනවා මට මතක නැහැ. මේ වංචා සහගත ආයතන වල තමයි මේ ඔය මේ අධ්‍යාපනය අසමත් වුණා වූ අයව එකතු කරගෙන ඔවුන්ට බොරු මොටිවේෂන්ස් දීලා ගෙදරින් ගෙදරට ඔවුන්ට ලොකු සිහින බොරුවට පෙන්නලා ලංකාවේ ක්‍රමයක් තියෙනවා. ඔවුන් මේ ගොඩක් ඉහළ තැන්වලට යවනවා කියලා පොරොන්දු වෙලා මේ ඔවුන්ව පාර දිගේ යවනවා ගෙදරින් ගෙදරට. නමුත් මේක ගොඩක් දුරට සාර්ථක නැහැ. නමුත් ඇමරිකාවේ එක බිස්නස් ව්‍යාපාරික තීරණය කළා මොමන්ස් ලව පාවිච්චි කරලා ඔවුන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න. මේ ගෙදරින් ගෙදරට ඒක ඉතාමත් සාර්ථක වුණා. ඉතින් ඔබ ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හිතාගෙන ඉන්නවා නම් ගෙදරින් ගෙදරට ගිහිල්ලා මේ ප්‍රොමෝට් කරන මොමන්ස් ලව හොයාගන්න මම විහිළුවක් කරුවේ. ඔව් රමේෂ්, අපි මේ කතා කරන මේ මොමන්වරු මෙයාලා ක්‍රිස්තියානිද එහෙම නැත්නම් වෙනත් ආගමික කොට්ටාසයක්ද රමේෂ්? කෙටියෙන් උත්තරයක් දුන්නොත් දමිත්, මම මේ ප්‍රශ්නේ අහනවා මේ ඇමරිකාවේ සහ ඉන්දියාවේ මොමන් වරුන්ගේ නෝන් දෙන උත්තරේ තමයි ඔව් අපි ක්‍රිස්තියානි. ඇයි කියලා අහපුවම අපි ජේසුස් වහන්සේ විශ්වාස කරනවා. දැන් ඔව් ජේසුස් වහන්සේ ගොඩක් අය විශ්වාස කරනවා. දැන් ඉස්ලාම් බත්තිකයන් ජේසුස් වහන්සේ විශ්වාස කරනවා. දැන් ඔවුන් කිතුණුවන්ද නැහැ. පැහැදිලි උත්තරේ තමයි ඔවුන් ක්‍රිස්තියානි නොවේ, කිතුණුවන් නොවේ. නමුත් කිතුණුවන් මෙන් වෙස් වලාගත්තු ව්‍යාජ ධර්මයක්. ඒකයි ඔබ අවබෝධයෙන් සිටිය යුත්තේ, මොවුන් ගැන ඔබ දැනගත යුත්තේ. ගොඩක් දේවල් තියෙනවා දමිත් ඔවුන් ගැන අපි කතා කළ යුතු. ගොඩක් මම කිව්වා වගේ ඔවුන් විශ්වාස කරන්නේ සැල්වේෂන් බයි වර්ක්ස්, තමා තමයි උපයගත යුත්තේ මේ ගැලවීම. ඉතින් ඔවුන්ගේ සුවර්ගයේ ස්ථාන හතරක් කොහෙද තියෙනවා. ඉතින් ඒ හතරට යන්නට ඔවුන් බොහෝ සේ වේසෙනවා මේ පොළවේ ජොහොවා විට්නස්ලා වගේ. ඔවුන් ක්‍රිස්තියානි වෙන්නට බැරි තව හේතුවක් තමයි මේ ඔහුගේ බොහෝ අනාගත වාක්‍ය ඔබ අධ්‍යනය කරලා බැලුවොත් ඒව බොරු වෙලා තියෙනවා ඉතිහාසයේ. මේ ඔහු කතා කරලා තියෙන මේ මේ බොහෝ අනාගත වාක්‍ය බොරු වෙලා තියෙනවා. ඉතින් කිතුණුවන් ලෙස ඔබ දැනගත යුතු දෙයක්. නමුත් තව මේ ඉතාමත් වැදගත් දෙයක් තියෙනවා. ඔහු මේ බයිබලයට පදයක් ඇතුළත් කරලා තියෙනවා අලුතෙන්. ඔබ බැලුවොත් උත්පත්ති පොතේ 50:33 උත්පත්ති පොතේ 50:33 ඔබ කියවලා බැලුවොත් ඒ සම්බන්ධව ඔවුන් කියනවා මේ 50:33 ජෝසප් ස්මිත් සම්බන්ධව උත්පත්ති පොතේ තියෙනවා මේ මේ අනාගත වාක්‍ය කියලා. කොච්චර විහිළුවක්ද කියනවා නම් ඔබ බලද්දී පැරණි හෙබ්‍රෝ මේ මේ මුල් පිටපත් වලට ඔබ ගිහිල්ලා බැලුවොත් ඔබ දන්න දෙයක් තමයි උත්පත්ති 50:33ක් නැහැ, 33 වෙනියක් මොහු මේ එකතු කරලා. මේ වගේ මොවුන් ක්‍රිස්තියානි නොවෙන්නට, මොවුන් ව්‍යාජ ධර්මයක් වෙන්නට හේතු තව බොහෝ තිබෙනවා. ඔබ දැනගත යුතු හේතු තව බොහෝ තිබෙනවා. නමුත් මොවුන් කිතුණුවන් නොවෙන්නට ප්‍රධාන කාරණාවන් මම කිව්වා වගේ මේ දේවල් සහ මොවුන් කිතුණු ධර්මයේ දේව ධර්මයේ ප්‍රධාන ඩොක්ට්‍රින් එකත් එක්ක ඔවුන් එකඟ වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ කියන්නේ ශරීරයක් තියෙන, ඒ වගේම දෙවියන් වහන්සේ කියන්නේ බොහෝ මේ බාහර්යාවන් සිටින, ඒ බාහර්යාවන් සමග මේ ලිංගිකව සම්බන්ධ වෙලා ඊට පස්සේ ජේසුස් වහන්සේ සහතන් අයියලා මල්ලිලා මේ දෙන්නම වැඩිමහල් කෙනා තමයි ජේසුස් වහන්සේ. ඊට පස්සේ මේ මල්ලි තමයි සහතන්. එවැනි මේ දේව ධර්මයට අනුකූල නොවන බොහෝ දේ තියෙනවා. නමුත් ඒවා අස්සේ හංගලා තියෙන ඔබ කෙලින් නැහුවොත්. දැන් මම මේ ඇමරිකාවේ ඒ තරුණියන් දෙදෙනාගෙන් මම අහනවා මරියතුමී ජේසුස් වහන්සේව පිළිසිඳ ගද්දී ලිංගික එකතු වීමක් වුණා කියලාද ඔයාලා මේ කියන්නේ? එතකොට ජේසුස් දෙවියන් වහන්සේට ශරීරයක් තියෙනවා කියද? නමුත් ඔවුන් බොහෝ කොට මේක විශ්වාස කරුවට නිකන් මට කියන්නේ හංගනවා. මොකද දැන් මේ මම ක්‍රිස්තියානි කියලා ඔවුන් දන්නවනේ, මට හංගනවා. නමුත් මොවුන්ගේ මූලික අදහස බැලුවොත් දෙවියන් වහන්සේට භාර්යාවන් සිටිනවා. ඒ භාර්යාවන් තුලින් තමයි ජේසුස් වහන්සේ ඉපදෙන්නේ, ඊට පස්සේ සාතන් ඉපදෙන්නේ. මේ වගේ වංචාකාර සාතනික කෙලින්ම මේ අපායෙන් ආපු දේව ධර්මයක් මේක. ඒක අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ ඒ නිසයි. අනිත් එක ඔබ ඒ හඬපටේට ඔබ ඇහුම්කන් දුන්නා නම් මම අහන ප්‍රශ්නේ තමයි බුක් ඔෆ් ඒබ්‍රහම් සම්බන්ධව. උන්ට ආබ්‍රහම්ගේ ග්‍රන්ථය කියලා පොතක් තියෙනවා. මොහු අලංකාර ලෙස, ඉතාමත් අලංකාර ලෙස මොමන් වරුන්
ඇන්දුව ඇත්තටම අපි සරල භාෂාවෙන් කිව්වොත් වංචාවක් කෙරුවා මොහුට මේ තියෙන ට්‍රාන්ස්ලේෂන් හැකියාව කොච්චර බලවන්තද කියලා ඔහු කිව්වොත් මුන් ගොඩක් මේ ලොකු හැකියාවක් විදිහට මේක විශ්වාස කරන්නේ හෝ ඊජිප්තු පරණ මේ මේ අවමංගල්‍ය උන්ගේ අවමංගල්‍ය මේ ක්‍රම පිළිබඳව තියෙන මේ සහ විශ්වාසයන් පිළිබඳව තියෙන මේ ඒ ස්ක්‍රෝල් එකක් මමියක් තවත් මමියක් සමග සල්ලි මේ හොයාගෙන ෆන්ඩ් රේස් කරලා ඒක මිලදී අරගෙන නිව්යෝක් වලදී වෙන ප්‍රාන්තයකද කොහෙද මිලදී අරගෙන පසුව මොහු මේක පරිවර්තන කරනවා මේ ආබ්‍රහම් සම්බන්ධව කියලා. ඒකේ මේ ඔබ දකින මේ පින්තූර හොඳට බලන්න මේ පින්තූර වලට එක එක මේ විස්තර දෙනවා ඔහුගේ මේ පරිවර්තන හැකියාව තුළින් මේ එක එක විස්තර මේ සම්බන්ධව දැන් මේ මට එක එක තනි තනිව කතා කරන්නට පුළුවන් මේ ඔබ hina වෙයි එකක් අනිත් එක අපිට වෙණි කාලයක් නැහැ නමුත් ඔබට වැඩිදුර අධ්‍යනයක් ඒ සම්බන්ධව ලබන්නට ඕන නම් අපිට ලියන්න අපි ඒ සම්බන්ධව රිසෝසස් ඒ වගේම ඔබට අවශ්‍ය කරන දැනුම අපි ලබා දෙන්නට සූදානම් නමුත් මොමනුරු බොහොම දෙනෙක් මේ සම්බන්ධව දන්නේ ඔබ අනිවාර්යෙන් මොමනුරුන්ගේ නැසී යුතු ප්‍රශ්නයක් ඒක තමයි පසුව මේ ස්ක්‍රෝල් එක හම්බෙනවා මේ කෞතුකාගාරික බේස්මන් එකේ තිබිලා ඊට පස්සේ මේ මොමනුරුන්ම මේක කියනවා මේ අපේ මුල් ග්‍රන්ථය මේක කියලා ඊට පස්සේ මොමන ආකියොලොජිස්ලා මේ පුරාවිද්‍යා මේ හැමෝම බලද්දි මේක ඔව් ජෝසස් ස්මිත් පරිවර්තනය කරව ප්‍රධාන මේ ආටිකල් එක හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි අර මෝඩ සමාජයේ ගිහිල්ලා මේක හම්බෙන කාලේ ඉන්න උගතුන් මේ අකුරු කියවන්නට පුළුවන් මොවුන් කියවලා බලද්දි මේක පුරාණේ ඊජිප්තුවේ තිබුණ අවමංගල්‍ය කටයුතු කරන මේ අර රා මේ කියන මේ ඊජිප්තු දෙවිවරු සම්බන්ධව තියෙන මේ එක මේ මේ ස්ක්‍රෝල් එකක්. එතකොට මොහු කරපු වංචාව කොච්චර විශාලද කියලා ඔබ බැලුවොත් මොහු කිව්ව ශුදාත්මයන් වහන්සේ තුලින් ඌට පරිවර්තන හැකියාවක් තියෙනවා කියලා ආබ්‍රහම්ගේ පොතක් කියලා. මොහු මේ පරිවර්තනය කරපු පොත බලද්දී ඊජිප්තුවේ තිබුණ පැරණි අවමංගල්‍යයන් සම්බන්ධව තිබිච්ච පොත් මේ මේ ස්ක්‍රෝල් එකක්. මොන තරම් වංචාවද මේක මම මේ ඇමරිකාවේ දැන් ඇමරිකාවේ උගත්තු ඉන්නවා කියලා නෑ විශ්වාස කරන්නේ ඉතාලි දියුණු රටවල් මොවුන්ගෙන් අහපුවම ඉන්දියාව මම පහත් කරනවා නෙමෙයි අපි කියමුකෝ මේ ලංකාව හා සමාන නේද අපි මේ අපි සංවර්ධනය වෙන රටවල්නේ ඇමරිකාවේ ඉතාලි දෙන්නේගේ මම ඇහුවා දැන් ඔබ ඉස්සරහට ඒ වීඩියෝ දකි ආද උන් කියන ඔව් අපි දන්නවා ඒක නමුත් අපි විශ්වාස කරනවා ඊට එහා මොමන් මොනවාද ජෝසප් ස්මිත් කියන දෙවෙනවාසගේ ප්‍රොෆෙතවරයානේ දෙවෙනවාස යම් දෙයක් නිසා ඒක වෙන්න ආරින්න ඇතිලු මේ වගේ මෝඩකම ඒ කියන්නේ මම පොල් ගහක් පෙන්නලා කියනවා ඔබට පේනවද මේ පොල් ගහ කියලා ඒක තල් ගහක් නෙවෙයි ඔව් අපිට පේනවා මේක මේ පොල් ගහක් තමයි තල් ගහක් නෙවෙයි ඒක හරියටම පැහැදිලි පොල් ගහක් කියලා නමුත් අපේ ප්‍රොෆෙතවරයා කියලා තියෙනවනේ මේ මේ මේක තල් ගහක් කියලා එනිසා අපි විශ්වාස කරනවා මොනාරි හේතුවක් නිසා දෙවියන් වහන්සේ ඒක වෙන්න අරින්න ඇති ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම ඉස්ලාමයේයි මොමන් ධර්මයේයි මට මගේ ඇස්වලට පේන ඉතාමත් ළඟින් 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 එනවා දැන් ඉස්ලාමයේ ප්‍රොපේතතුමා මොහමඩ් නබිතුමා ගැන මම ඉස්සරහට කොච්චර කතා කරුවත් මගේ යාඥාව මගේ ආශාව මුස්ලිම් වරුන්ගේ ඇස් ඇරේවා කියලා තමයි මගේ බලාපොරොත්තුව හැබැයි මම විශ්වාස කරන්නේ ඔවුන් සමහර විට මට බලපෑම් කරන්නට බලයි සමහර විට මේ මම කියන්නේ බොරු කියලා ඔප්පු කරන්නට බලයි නමුත් කවදාවත් ඔවුන්ගේ ඇස් ඇරලා ඔවුන් බලන්නේ නැහැ මොන වංචාවක් මේ ඉස්ලාම් ධර්මයේ තුල වෙලා තියෙනවද කියලා එකම දේ තමයි මේකෙත් තියෙන්නේ බලන්න මේ තල් ගහට වෙන පොල් ගහ බලලා තල් ගහ කියනවා මේ ප්‍රොෆෙතවරයාගේ නිසා ඉස්ලාම් ධර්මයේ මට පෙන්වන්නට පුළුවන් මට 100කට එහා මේ උදාහරණ පෙන්වන්නට පුළුවන් අපි ඉස්සරහට ඒ හැමදේ ගැනම අපි කතා කරමු. දැන් ඔබ තව දෙයක් ඔබ දැනගත යුතු දෙය තමයි මූණ නිවස් වලට ආපුවාම අනිවාර්යෙන් දැන් කිතුණු අය සාක්ෂි දරනවා කියලා ජේසුස් වහන්සේගේ මරණය ගැන කියනවනේ. නමුත් මූණගේ සාක්ෂි දැරීම ඉතාමත් වෙනස් සාක්ෂි දැරීමක්. උන් සාක්ෂි දරනවා නම් උන් ඇත්තට මේ උන් කුඩා දරුවන්ට සාක්ෂි දැරීම උගන්වන්නේ මේ අල්ලේ මේ ඇඟිලි පහ දික් කරලා. මෙහෙම තමයි මේ එකකට එකක් තියෙනවා මේ 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 සිම්බොලික්. මේකට මේ මේකකට එකක් මේ නියෝජනය වෙන මේ යම් කොටසක් තියෙනවා. එතකොට ඒ වගේ අනිවාර්යෙන් මොවුන් ජේසුස් වහන්සේ ගැන කියනවා. නමුත් බයිබලයේ ජේසුස් වහන්සේ නෙමෙයි. මෙයාලගේ ෆැබ්‍රිකේටඩ් මේ හදාගත්තු ජේසුස් වහන්සේ ගැන අනිවාර්යෙන් ජෝසෙෆ් ස්මිත් ගැන කියන්න ඕන. බුක් ඔෆ් මොමන් ගැන කියන්න ඕන. ඒ වගේම දැන් ඉන්න නායකයෝ ගැන කියන්න ඕන. මේ 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 දැන් ඉන්න ප්‍රෙසිඩන්ට් ගැන අනිවාර්යෙන් කියන්න ඕන. කවුද ප්‍රෙසිඩන්ට්? එයාගේ නම රසල් නීල්සන්. එයා තමයි
දැන් ප්‍රෙසිඩන්ට් එතකොට මේ යා තමයි මේ උසස්ම අපොස්තුලුවරයා කියලා උන් හඳුනන්නේ යා ඒ ප්‍රෙසිඩන්ට් ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕන එතකොට සාක්ෂි දැරීමට අංග පහක් විතර තියෙනවා මේ යේසුස් වහන්සේ ගැන විතරක් කතා කරලා මදි ඔව් මෙයාලා කිතුණුවන් නෙමෙයි නං රමේෂ් අපි කොහොමද මේ මූමන් වරුන්ට අපි මේක පැහැදිලි කරලා දෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් හෝ බාහිර කාරණා තුලින් අපි කොහොමද උන්ට පැහැදිලි කරලා දෙන්නේ ඕන් ඉන්න කාරණාව වැරදි කාරණාවක් කියන එක රමේෂ් ඕදමිත පැහැදිලි කරලා දෙන්න නම් මම විශ්වාස කරන දෙයක් තමයි අපිට මොහොමන් ධර්මයේ පිළිබඳව පුළුල් අවබෝධයක් තිබිය යුතුයි නේද ඔබට අපගේ සාකච්ඡාවන් සංවාදයන් මේ වලට ඔබ අහුම්කන් දුන්නොත් ඔබට පුළුවන් මොහොමන් ධර්මයේ සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගන්න ඉදිරියට අපි තව තවත් මේ සම්බන්ධව සාකච්ඡා කරන විශේෂයෙන් මොහොමන් වරුන්ව අල්ලා ගැනීමට මම ලොකු උත්සාහයක් දරනවා මේ විවාදවලට තර්කවලට මොකද एक इतहमत पहासु क्रमया को बट तेरुंगा अंडो उनके अधास मनोद के लन मुत ओब दनगत युद्ध देता माई बाइबले हा में कोहमद में गेटे नोन की नो अपी बाइबले तो विश्वास करनो वगैरह तो ओब ठ गिहिल्ला पेन्ना नर पुलोन में पैरनी स्क्रिप्ट्स में मना द मूलास्रोल टक या माम वेलासन की उत्पत्ति पोते ओहु एड करपु में आलू ते नेकतु करपु बाइबल पादे वगे हु गेन में साक्षियक මේ තියෙනවා කියලා ඔහු ගැන අනාගත වාක්‍ය තියෙනවා කියලා දැන් ඉස්ලාම් ධර්මය ගැනත් කතා කරද්දී මේ ලොකු විහිළුවක් තියෙනවා ඇයිද දන්නේ නැහැ දැන් ක්‍රිස්තියානි මිනිසුන් අල්ල ගන්නට එකම පහසු ක්‍රමය තමයි බයිබලයේ මේ කියන ප්‍රොපේතවරයා ඉන්නවා කියලා පෙන්වනවා ඉතින් බුක් ඔෆ් සොලමන් එකෙන් මේ සලමුන්ගේ ගීතිකා තව බොහෝ ස්ථානවලින් ඒ වගේම යොහාන් පොතේ නර සුදාත්මයන් වහන්සේ ඉවෙනවා කියන තැනට මේ නබි ප්‍රොපේත එතුමාව තමයි එවන්නේ කියලා මෙහෙම මේ ලොකු මේ ડોક્ટર සකීර් නායක් වගේ මේ ඉස්ලාමයේ ප්‍රසිද්ධ මේ කතිකයන් කියනවා මේක ලොකු විහිළුවක් නේද අපි බයිබලේ පෙරලා බලද්දී hina යනවා ඉස්සරහට අපි ඒව ගැන අපි කතා කරමු ඉතින් මොවුනුත් බයිබලෙයි ඇතුළට දාන්නේ කිතුනුවන් අල්ල ගන්නට නේද බයිබලෙට වචනයක් ඇඩ් කරලා කියනවා මේකේ මේ කතා කරන්නේ ප්‍රොපේත මේ ස්මිත් ගැන ජෝසෙෆ් ස්මිත් ගැන කියලා ඉතින් ඔබ තේරුම් ගත යුතු දෙයයි තමයි මේ මොමන් වරුන් බ්‍රේන් වොෂ් වෙලා තියෙන දැන් LTT එකේ මේ මේ ඔබ දැක්කොත් ඒ පුහුණු ලැබුවා වූ ඒ කාන්තාවන් ඒ තරුණියන් දරුවන් ඔවුන් බ්‍රේන් වොෂ් කරලා තියෙනවා බ්‍රේන් වොෂින් කියන එක ඉතාමත් අපහසු දෙයක් ඉතාමත් අපහසු දෙයක් බ්‍රේන් වොෂින් කියන එක ඉතාමත් ප්‍රබල දෙයක් ඔබ ළඟදී ඔබ දන්නවා ඇති මේ මහ බැංකුවෙන් මේ මේවා පල්ලිවල පාස්වර්ඩ්ස්ලත් කිරුවා මම මේ කියන්න යන දේ මහා බැංකුවෙන් තහනම් කළා මේ පිරමීඩ ජාවාරම කියලා ලංකාවේ එකක් ගියා පල්ලිවලින් දේව ගැතිවරු කරන්නට ගත්තා පල්ලි ඉවර වෙලා පිරමීඩ ජාවාරමේ මේ සමාජිකෙක් විදිහට මේ කාර් එකක් ගන්නට පුළුවන් කියලා මේ ඉක්මනින් පොහොසත් වෙන ක්‍රමයක් පිරමීඩ ජාවාරම මහා බැංකුව එපා කියලා කියලා තියදී අපේ පාස්ටර් ගොල්ලෝ කිතුණුවන් මේකට සම්බන්ධ වෙලා හිටියා අපි කීප දිනකට කිව්වා කරන්නට එපා කියලා වුන් පස්සේ නාය බාරවලට හිර වෙලා මේ වංචාවට හසු වුණා ඔබ බැලුවොත් මොවුන් මේ තත්ත්වයට වැටෙන්නේ කොහොමද කියලා මේ මට මතක නැහැ ලයිෆ් ලංකා හරි මෙහෙම ප්‍රධාන ආයතන කිහිපයක් තිබුණා මොවුන් පිරවීඩ ජාවාරමට බඳව ගන්න ඔබව බඳව ගන්න ආශ නම් ඒ සම්බන්ධව මුකුත් කියන්නේ නැහැ මේක ප්‍රධාන ටැක්ටික් එකක් මොමන් වරු කතා කරන්න යහුවා මොන් හැම වෙලාවම ඔබට එන්න කියනවා ගිහිල්ලා අපි කතා කරමු බලමු දැන්මම ගැඹුරු දේවල් දැනගන්න ඕනේ නෑ බ්‍රදර් අපි යමු කතා කරමු කියලා බ්‍රේන් වොෂින් එකකට ඔබව අඬ ගහනවා මේක ඉතාමත් බරපතල දෙයක් ඔබ තේරුම් ගත යුතුයි ඔබ අනිත් අයට උදව් කිරීමට ඉස්සෙල්ලා ඔබ තේරුම් ගත යුතුයි ඉතින් මේ පිරමීඩ ජාවාරමේ මම මහ බැංකුවට කතා කරලා කිව්වා ගොඩක් අය ගැන දැනුම් දුන්නා මම net fm එකට කතා කරලා මේ ගොඩක් අය ගැන කිව්වා සමහර පල්ලි ගැන මම කිව්වා ඉතින් net fm එකේ බැලුම් ගල හරහා පවා මේ 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 සම්බන්ධව කිව්වා මිනිස්සු ඇහුවේ නැහැ සමහර පාස්ස්ලා කිව්වා මේක දෙවියන් වහන්සේගෙන් ආපු ලොකු ආශිර්වාදයක් කියලා අවසානයේ මං කී කී හිටියේ මොවුන් එක්කගෙන යනවා හොටෙල්ස් වලට මේ ඔවුන්ගේ බ්‍රේන් වොෂින් වැඩමුළු වලට ඒ වැඩමුළු 3ක්ද 4ක්ද ගියාට පස්සේ ඔබට මොකක්ද එකක් වෙනවා LTT එකේ ආයුධ අතර ගන්නවා වගේ ඔබ කතා කරන එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඔබ බිත්තර කන්නේ නැහැ මම මගේ යාළුවෙක් මේ පාටි එක දැක්කම මේ ඔව් හොඳට ඇල්කොහොල් එහෙම ගන්න කෙනෙක් එකපාර වෙනස් වෙලා
මාත් එක්ක ඇවිල්ලා අත දීලා මේ කතා කරද්දී ලොකු මේ උගත් මහාචාර්යවරයෙක් වගේ කතා කරන්නේ මම කෙලින්ම ඇහුවා ඔබ ග්ලෝබල් ලයිෆ් ලංකා මේ වචනේ ඔබ ග්ලෝබල් ලයිෆ් ලංකා මේ ආයතනෙට බැඳුණාද කියලා ඊට පස්සේ මම ඕකේ ඔව් ඒක තමයි මගේ ලොකුම දේ මම ගොඩක් වෙනස් එහෙම තමයි පටන් ගන්නෙ කතාව වෙනස් ඊට පස්සේ මාව හරව ගන්න කතා කරුවාට පස්සේ මම ග්ලෝබල් ලයිෆ් ලංකා A to Z ඔහුට කියලා දුන්නට පස්සේ කටවහගෙන සද්ද නැතු හිටියා ඒ වගේ ඔබව අල්ල ගන්නට ජෙහුවා විට්නස් ලයින්නේ ලෝකේ දේවල් වලින් මේක ආයයි මට කියන්නට පුළුවන් ප්‍රවේශම් වෙන්න ඕන කතා කරන්නට ඉසලා මූන් එන්නේ ඉතාමත් ආදරෙන් ප්‍රේමෙන් තමයි අල්ල ගන්නට එන්නේ ඒ නිසා හොඳ අවබෝධයෙන් ඉන්න බ්‍රේන් වොෂ් එකට ඔබ හසු වුණොත් හරි අමාරුයි දැන් ජෙහුවා විට්නස් කෙනෙක් ආවට පස්සේ හරි අපහසුයි ජේසුස් වහන්සේගේ ඩිවිනිටි එකට ජේසුස් වහන්සේව නැවත ඔවුන්ගේ ගැලුම් කාර්යාල ලෙස දෙන්න මොවුන් ජේසුස් වහන්සේව දහන්න දෙද්දී මේ වෙච්ච මේක හරි අඬු ඒක කරන්න හරි අමාරුයි ඒක දෙවියන් වහන්සේටම විතරයි කරන්න පුළුවන් මොකද මේක ලොකු බ්‍රේන් වොෂින් එකක් ඉතින් සහෝදර සහෝදරවරුනි ඔබ උදව් කරන්නට ඉස්සලා පැහැදිලි කරන්නට ඉස්සලා ඔබ තේරුම් ගත යුතුයි ඔබ හොඳ අවබෝධයෙන් දේව ධර්මය ගැන සිටිය යුතුයි නැත්නම් ඔබ නොඑක නිසා හැම දේවධර්මයක්ම ව්‍යාජ ධර්මයක්ම ඔබ ස්ටඩි කරලා බැලුවොත් උන් යම් යම් අංශවල එක එක හීන දැකලා ගල් ගුහාවක මේ දේවදූතයෝ දැකලා දැන් මම කිව්වා වගේ පිටතින් බලලම මේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් සාක්ෂි මේවල තියෙනවා දැන් මම මේ දෙයක් කිය යුතුයි මම වෙලාසන මේ වීඩියෝ වල කියන්නට හිටියා මේ ඉන්දික තොරවත්ත මහත්මයා මට කරන රෙපියුටේෂන් එක මේ එලන් ජී වයිට් මම ඉස්සරහට කතා කරනවා මේ 7 day adventist සම්බන්ධව ඒක අපි දාන්නේ නැහැ මේ ව්‍යාජ ධර්මයකට අපි දාන්නේ නැහැ 7 day adventist ව්‍යාජ ධර්මයක් විදියට අපි බලන්නේ නැහැ නමුත් ඔවුන් මුලා වෙච්ච තැනක් තියෙනවා විශේෂයෙන් අපි දේව ධර්ම ඉගෙන ගද්දිවත් දේව ධර්මය කවදාවත් විහිළුවටවත් අපි ඉගෙනගෙන නැහැ මේ එලන් ජී වයිට් ගැන මම එලන් ජී වයිට් ගැන ඉගෙන ගත්තේ මේ ඇයි මේ මෙච්චර වෙනස්කමකට භාජනය වෙලා තියෙන්නේ කියලා මේ මේ 7 day adventist ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවෝ ඉන්නවා මම දන්නවා මේ ගොඩක් මගේ මිතුරෝ ඉන්නවා ඉතමත් දැන් රාජකුල සිංහ මගේ සහෝදරයා අපි දෙන්න ගොඩක් මේ ලොකුවට දැන් ළඟින් කතා කරුවේ නැති වුණාට අපි නේද දැන් ඉන්දික තොටවත්ත සහෝදරයාත් එක්ක ඔහු විවාදයකට ගියා මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනින් යම් යම් දේවල් කරන අය දෙවියන් වහන්සේට ආදරය කරන මිනිස්සු නමුත් ට්‍රැඩිෂනලි අපි වෙනස්කම් තියෙනවා අපේ නමුත් එලන් ජී වයිට් ගැන එද්දි මම දන්නේ රාජකුල සිංහම් සහෝදරයා එයා රිෆෝම්ඩ් මොකද රිෆෝමේෂන් එකකට යනවා කියන්නේ යම් නිකායක් වැරදි ඒක රිෆෝම් වෙන්න ඕන කියලා තමයි රිෆෝමේෂන් එකට යන්නේ දැන් 7 day adventist reform movement එක ගැන මම ලොකුට අධ්‍යයනය කරලා නැහැ නමුත් ඔබ බැලුවත් එලන් ජී වයිට් ව ගත්තත් ඉස්සරහට අපි ඔක්කොම කතා කරමු සිහින මේ දර්ශන 2000කට වැඩිය දැකලා ඒවා මේ රෙකෝඩ් කරලා ඉතින් ඉන්දික තොටවත්ත සහෝදරයා ඇගේ සිහින වලින් මට රෙපියුටේෂන් කියනවා ඉන්දික තොටවත්ත සහෝදරයා ඇත්තටම තාම හරි හැටි අවබෝධයක් නැහැ මා සම්බන්ධ වේග තමයි මම තේරුම් ගත්තේ ඉතින් එලන් ජී වයිට් ඒ වගේම හැම තැනම දැක්කම මේ ඩිස්ටෝටඩ් වෙන ස්ථානවල ප්‍රොපේතවරියක් කියයි ප්‍රොපේතවරයෙක් කියයි ඔවුන් ඇවිල්ලා තමයි වංචා කරලා තියෙන්නේ ඉතින් ඔබ මේ අවබෝධයෙන් ඉන්න ඕන ඔවුන්ට කතා කරලා කියන්නට පුළුවන් මේ බලන්න ඔයාලා කියන දෙවියන් වහන්සේට ශරීරයක් තියෙනවා කියලා දෙවියන් වහන්සේට මේ විවාහ වෙච්ච මේ මේ බහර්යාවන් ඉන්නවා ස්වර්ගයේ බයිබලේ කොහෙද කියන්නේ බයිබලේ කියන උන්වහන්සේ ආත්මයක් කියලා මම මේ මේ අර සංවාදෙදිත් මම ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා ඒ වගේම මේ මම ඇමරිකාවේ මේ ඉතාලියේ ඒ අයගෙන් මම ඇහුවා මේ ඉතමත් කෙටියෙන් ඇහුවා මම මේ ජේසුස් වහන්සේ පිළිසිඳගත්තු වෙලාවේදී ඔයාලා විශ්වාස කරන්නේ මේ ලිංගික යම් ක්‍රියාවලියක් ගියා කියලාද ඔවුන් දැන් දන්නවා මම මේ අවබෝධයෙන් තමයි මේ කතා කරන්නේ කියලා මම නිකන් දන්නේ නැති විදියට ඇහුවේ මොකද ඔවුන් කියනවා අපිට ඒක තේරෙන්නේ නැහැ it's so mysterious but you know there must be something to do with the DNA of the Lord DNA are okay ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ DNA ඒ කියන්නේ ඔවුන් වක්‍රාකාරව කියනවා දෙවියන් වහන්සේට ශරීරයක් තිබුණා නිකන් ලිංගික ඒ වගේ ක්‍රියාව දැන් කුරාණෙට එද්දි මේක ඊට වැඩිය බරපතලයි ඒ අංශය අතර මට කතා කරන්නට බෑ කුරාණේ කොහොමද මේ ජේසුස් වහන්සේව පිළිසිඳ ගන්න කියලා පැහැදිලි කරන එක මං හිතනවා අද අපි ඒ ගැන කතා නොකළ යුතුයි කියලා. ඉතින් නමුත් ඔබ ප්‍රොපර් නබි තුමාව ගත්තොත් මම ගොඩාක් මුස්ලිම් මිතුරන්ට පැහැදිලි කරන්නේ ඔබ ජේසුස් වහන්සේටත් වැඩිය නේද අවසාන ප්‍රොපේතවරයා කියලා ඔබ කතා කරනවා. ඉතින්
නබිතුමාගේ ජීවිතය දිහා බලන්න ඒ වගේම ජෝසප් ස්මිත්ගේ ජීවිතය දිහා බලන්න ඔහුට 40කට වැඩි මේ විවාහ වෙලා හිටියා මේ බිරින්දාවරුන් 40කට වැඩි හිටියා ඒ වගේම ඔහු 14 වයස මේ 14 හැවරදී දැරියක් සමග විවාහ වුණා දැන් ප්‍රොෆෙසර් නබිතුමා ගත්තත් අවුරුදු 9 දැරියක් සමග එතුමා විවාහ වෙනවා ඒ වගේම මේ ලොකු මොරල් ඉෂුස් තියෙනවා මෙයාලගේ ජීවිතවල දෙවියන් වහන්සේකින් ආපු කෙනෙක් මෙවැනි දේවල් කරන්නට පුළුවන් ද දැන් ඔබ ඔබ පස්සේ අපි ඒව ගැන කතා කරමු 1885 අප්‍රේල් 7 මේ මොහු කියන දේ බලන්න මේ අවමංගල්‍ය ඉතාමත් ප්‍රසිද්ධ අවමංගල්‍ය උත්සවයක ජෝසෙෆ් ස්මිත් කියූප එක තමයි මේක මේක ගොඩාක් ප්‍රසිද්ධයි මේකට කියන්නේ ෆෝලඩ් සර්මන් කියලා ඉතාමත් ප්‍රසිද්ධයි 20000කට එහා මොමන් වරු රැස් වෙලා හිටියා මම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දේ දාල අදහස කියන මේක කියන්නේ දෙවියන් වහන්සේ මිනිසෙකු ලෙස මේ පොළවේ හිටියා පොළවේ ඉඳලා තමයි ගියේ ගියේ තේරෙනද දැන් මොන් විශ්වාස කරනවා අපි දෙවියන් වහන්සේ වගේ මේ ඔවුන්ගේ කිංඩම් කීපයක් තියෙනවා මරණයෙන් පසු ඔබ ඒ කිංඩම් ඒ හතරෙන් එකක තමයි සිටින්නේ සෙලස්සියල් කිංඩම් කියන එකට ඔබ ගියාම ඔබත් දෙවිවරු හා සමාන වෙනවා දෙවියන් වහන්සේත් එහෙම ගිය කෙනෙක් තමයි කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ ඉතින් ඔබට බයිබලයේ අරගෙන ඔබට පැහැදිලි කරන්නට පුළුවන් ඔවුන්ට කියලා දෙන්න පුළුවන් ඔබ ඉන්නේ වංචාවක ඔබ හසු වෙලා ඉන්නේ වංචාවක ඇස් අරින්න මේ මෝඩකමෙන් එලියට එන්න කියලා ඔබට කතා කරන්න පුළුවන් ඔබට පෙන්වා දෙන්න පුළුවන් යෙසායා 43:10 කියනවා මම ප්‍රථමයාත් කිසිම දෙවි කෙනෙක් මට පසුවත් ඉස්සරහත් හිටියේ නැහැ කියලා දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ පොළවේ ඇවිදගෙන ගිහිලා තව දෙවි කෙනෙක් විදිහට උන්වහන්සේ ඇවිල්ලා මේ ඔක්කොම විහිළු යක්ෂයාගේ නිර්මාණ මේ වගේ පිටිපස්සේ ඉන්නේ සාතන් මේ හැම ව්‍යාජ ධර්මයක්ම ස්ටඩි කරලා ක්ලෝස්ලි ස්ටඩි කරලා බලද්දී යක්ෂයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක ඔබට හමු වෙනවා හැබැයි දෙවියන් වහන්සේගේ ෆින්ගර් ප්‍රින්ට් එක හම් වෙනවා බොහෝ ස්ථානවල දෙවියන් වහන්සේ මොවුන් මේවා කරද්දී අපිට මේක වැරදි දෙයක් කියලා තේරුම් ගන්නට එක්ස්පෝස් වන ස්ථාන හැම තැනම ඔබ බැලුවොත් හැම ව්‍යාජ ධර්මයකම තියෙනවා ඒවා ඔබට උදව් වෙනවා මේක දෙවියන් වහන්සේගේ නොවේ කියලා තේරුම් ගන්න ඒ වගේම ඔවුන්ට පැහැදිලි කරන්න උදව් කරන්නට මේක දෙවියන් වහන්සේගේ නොවේ කියලා ඉතින් ඔබ මේ සයිප්‍රස් වගේ රටක ඉන්නවා නම් මේ ඉතාමත් ප්‍රවේශම් විය යුතු එවැනි රටවල ගොඩක් මොමන් වරුන් සිටිනවා ඉතින් එපිසපොතේ 2:8-9 ඔබ පෙන්වන්න අපි ගැලවෙන්නේ උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අපේ ක්‍රියාවලින් නෙමෙයි ඔවුන් විශ්වාස කරන ඔවුන්ට ගොඩාක් දේවල් කරන්න තියෙනවා ගැලවීම ලබන්න ඉතින් ඔවුන්ගේ මේ ලෝක හතර ගැන මම කියන්න මරණයෙන් පසු ඔබ එක්කෝ අවුට ඩාර්ක්නස් කියන මේ ලෝකෙට යනවා එතනට සුදාත්මයන් වහන්සේ විතරයි ඇවිල්ලා යන්නේ හැබැයි කලාතුරකින් එතනට පියනන් වහන්සේ සහ පුත්‍රයන් වහන්සේ යේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේ ඉන්නේ නැහැ අනිත් එක තමයි ටෙලෙස්ට්‍රියල් කිංඩම් කියන්නේ ඒක පොළොව වගේ දෙවියන් වහන්සේ ඉන්නේ නැහැ යේසුස් වහන්සේ ඉඳලා විසිට් එකක් දාලා යනවා තුන්වෙනි තැන තමයි ටෙරෙස්ට්‍රියල් කිංඩම් එතන මේ ටිකක් හොඳ දේවල් කරපු අය මේ ලෝකේ හොඳට ජීවත් වෙච්ච අය යහපත් දේ කරපු අය එතන ඉන්නේ එතනට යේසුස් වහන්සේ එනවා ඉඳලා ඉඳලා දෙවියන් වහන්සේත් ඇවිල්ලා යනවා ඉතින් ඔබ මේ ඔක්කොම පාස් කරලා නේද ගියාට පස්සේ ඔබ සෙලෙස්ටියල් කිංඩම් එකට ගියා යනවා එතන තමයි ඔබ හරියටම නිකන් දෙවි කෙනෙක් වගේ තේරෙනවා නේද යක්ෂයාටත් ඒ දන්නු වෙනු උනේ ඕන උනේ මේක නේද ඒ දන්නු වෙන කිව්වේ ඔබ මේ දේ කෙරුවොත් ඔබට දෙවි කෙනෙක් වගේ වෙන්නට පුළුවන් ඉතින් 1 කොරින්තිය 15:29 මේ කියන පදේ බලන්න මේකෙන් අරගෙන ඔවුන් කියනවා මල උන්ට බෞතිස්මය මේ මේ වෙන්න ඕන කියලා ඒ කියන්නේ මලවුන් වෙනුවෙන් ඔබ බෞතිස්ම වෙන්නට ඕන කියලා. ඒ කියන්නේ ඔබ දැක්කොත් ඔබ මොමන් ටැබනකල් එකට ගියොත් ඔබ දකිනවා එකම පුද්ගලෙක් එක එක නම් වලට බෞතිස්ම වෙනවා. කෙලවරක් නැතුව බෞතිස්ම වෙනවා. දැන් ඔබ දමිත් සහෝදරයා ගත්තොත් දමිත් සහෝදරයා එක එක නම් වලින්. ඒ කියන්නේ එයාලගේ මැරිච් අය වෙනුවෙන් බෞතිස්ම වෙනවා. ඔවුන් කියන්නේ බෞතිස්ම වෙන වාරයක් ගානේ දැන් ඔය ඉන්න ලෙවල් වලින් ඉහළින් ඉහළට ඔවුන් යනවා කියලා. මොන බොරුද සහෝදර සහෝදරවරුනි දමිත් මම විශ්වාස කරනවා ඉදිරි කාලෙදී අපිට තවත් කතා කරන්නට බොහොමයක් තියෙනවා අද ගොඩක් අපි කතා කරුවා මේක ඉතුරු ටික අපි දෙවෙනි කොටසකින් අපි කතා කරමු ඉතින් අද මෙතෙක් වෙලා මේ සම්බන්ධව අසාගෙන හිටපු ඔබට ස්තුති ඔබ දක්වන අදහස් කියන ඔබට ස්තුති කරන විශේෂයෙන් Facebook එක හරහා WhatsApp හරහා ඔබ දක්වනා වූ අදහස් තිරිමත් කිරීම ඔබ voice notes එවනවා ඔබ බොහෝ email එවනවා හැම දෙයකටම ස්තුති යාඥා කරන්න ඔබ අපි වෙනුවෙන් තව බොහෝ දේ දෙවෙනි වාසගේ රාජ්‍ය වෙනුවෙන් කිරීමට හැකිවන පිණිස විශේෂයෙන් මේ කල්ස් මැවෙන දේවල්
ඔබ මේ ඒ අය හම් වෙන වෙලාවේදී ඔබ අනිවාර්යෙන් ඔවුන්ට කතා කළ යුතුයි ඔවුන්ගේ ඇස් ඇරලා දීම ඔබේ වගකීමයි ඒ නිසා හොඳට අවබෝධ කරගන්න අපි නැවතත් අද ඔක්කොම මේ සම්බන්ධව අපි ඉවර කෙරුවේ නැහැ මොමන් වරුන් සම්බන්ධව නැවත තවත් extended කතිකාවතකින් අපි හමුවනතුරු ඔබට ජේසු පිටයි අපි සමග රැඳී සිටින්න ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අනිත් අයට අපි ගැන කියලා දෙන්න ඉදිරියේදී බොහෝ දේවල් අපි කතා කරන්නට නියමිතයි ඔබම ස්තුතියි ඔබ හැම කෙනෙක්ටම අද දවසේ අපේ නාලිකාව සමග අවසාන දෙක රැඳිලා හිටියටම අපි විශ්වාස කරනවා ඔබ යම් කාරණාවක් යම් කිසි කරුණු ඔබ ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඉදිරියටත් අපේ නාලිකාව සමග රැඳිලා ඉන්න අපි බොහෝ දේ ඔබ නොදන්න ඕ දන්න හෝ වෙන්න පුළුවන් බොහෝ දේ අපි අරගෙන ඉදිරියටත් එනවා. ඉතින් දිගටම අපේ නාලිකාව සමග රැඳිලා ඉන්න අපිව subscribe කරලා තියාගන්න අපි වීඩියෝ එකක් දාපුවාම ඒක ඔයාලට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.